විවකව සඳහා නව ප්‍රවේද හඳුන්වාදීම සහ ඒ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා වූ ප්‍රදර්ශනය පිළිබඳ සුවපැලීමේ නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව වි ප්‍රවේද මෙහිදී හඳුන්වාදීමට නියමිතයි. කෘමිනාශක භාවිතය හා සාර්ථක වී අස්වැන්නක් සඳහා භාවිතා කළ යුතු තාක්ෂණික උපදෙස් මෙහිදී ලබා ගත හැකි. හෙටින් ආරම්භ වන ප්‍රදර්ශනයට ගොවි මහතුන් ළඟ ඇති බීජ හා නව බීජ අතර පවතින වෙනස්කම් භූමියට අනුව වගා කළ යුතු ක්‍රමවද හා සුදුසු බීජ වර්ග හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහිදී ගොවීන්ට හා ගොවි පර්යේෂණ නිලධාරීන්ට ලබා ගත හැක. මේ දවස් දෙකේදී අපි බලාපොරොත්තු වෙනවා ගොවි ජනතාව මෙහාට එයි කියලා. ඒ වගේම එතනදී මේ ගොවි ජනතාවට පුළුවන් ගොවි ජනතාවට තියෙන තමන්ගේ ශ්‍රේෂ්ඨ ගැටලු සම්බන්ධ අවශ්‍ය උපදෙස් ලබා ගන්න, ඒ ශ්‍රේෂ්ඨ ගැටලු නිසියාකාරව අඳුනගන්නේ කොහොමද කියලා බලා ගන්න. කාලගුණික වෙනස් වීම එක්ක මේ සුළු පරිබෝධකයෙන් මේගේ හානි උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන් හෙට සහ අනිද්දා දිනේදී මේ බතලකොඩ විපර්යේෂණ සංවර්ධන ආයතනයේ පැවැත්වෙන ක්ෂේත්‍ර දිනයට පැමිණිය යුතුයි. මේ තියෙන්නේ මාස දෙකහමාරක් වගේ කෙටි කාලයකදී අස්වැන්න ලබා ගන්න පුළුවන් නව වී ප්‍රභේදයක්. මෙවැනි වී ප්‍රභේද ගණනාවක් පිළිබඳ පර්යේෂණ පවත්වලා ඒවා හෙට සහ අනිද්දා කියන දෙදින තුල බතලකොඩ වී පර්යේෂණ ආයතනයේදී ගොවින්ට ඒ දැනුම අවබෝධය ලබා දීමට නියමිත තිබෙනවා. ඉතින් ඒ සතරතුරු රස ගොවිතගෙන මේ බලාපොරොත්තු සමුගන්නම් ගම්නි බණ්ඩාර මිනික්දොල බතලෙගොඩ විපර්යේෂණ මධ්‍යස්ථානයේ සිට.